හයි බෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා මගේ YouTube channel එකට තාම subscribe කරන්නේ නැත්නම් subscribe කරන්න subscribe කරොත මගේ දාපු ගම වීඩියෝ එක ඕගොල්ලන්ගේ වීඩියෝ screen එකට එන්න මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් share කරන්න like කරන්න comment කරන්න විතර මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ යම් කිසි දිනුවක් අත්පත් කරගන්න ජීවිතේ නැත්නම් ඉන්න තැනින් පෝසත් වෙන්න අනිවාර්යෙන් තේන්න ඕනේ කරුණු 10ක් පිළිබඳ මේකදී ඇත්තටම මම කලින් වීඩියෝස් වලත් යම් කිසි ප්‍රමාණවල මේව මම කතා කරලා තිනවා මෙහිදී ඔයගොල්ලන්ට කරන්න බලන මම කරුණු 10ක් කියනවා ඒ 10 ඔයගොල්ලෝ ලියලා තැනක එකේ ඉඳලා 5 දක්වා ඔයා වර්ග කරන්න මට මේ ගුණේ මෙච්චර ප්‍රමාණකින් තියෙන හොඳටම තියෙනවනම් 5ක් දෙන්න ඔයා ලකුණු නැත්තම්ම ලකුණු 1ක් දෙන්න නැත්නම් 3ක් වගේ දෙන්න මැදන इंग्लिश वेरी गुड गुड न्यूट्रल के अंदे तम मेक तमंटम तमाम इवेट करमीतन हर सामान्य सक्सेस पोस सामान्य रीड कर पोता सामान्य මාසයකට පොත් පහ හයක් විතර කියවෙනවා පොසත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ දිනු වෙන බලාගෙන ඉන්න මිනිහෙක් බව කියනවා. නිකන් සාමාන්‍ය කෙනෙක්, ඇවරේජ් පර්සන් කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුද්දකටම කියවන්නේ දෙක පොතයි. මොකද ඒ කියවන්න ඕනේ කියලා කියන්නේ පොතක්ම වෙන්න ඕනෙත් නැහැ. ඉන්ටර්නෙට් එකේ තියෙන හොඳ ආටිකල්, YouTube එකේ තියෙන හොඳ වීඩියෝස්. මොකද ඒ වලින් ඇත්තම නොලෙජ් එක ගන්න පුළුවන්. ඒ නොලෙජ් එකෙන් ඒ දැනුමෙන් තමයි අන්තිමට ඉස්සරහට ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙනවා අනිවාර්යෙන් දැන් තියෙනවනම් පොඩි බිස්නස් එකක් ඒක grow කරගන්න. අනිවාර්යෙන් හැමෝම කාගේ හරි success story එකක් කියවලා තමයි එයා බිස්නස් එකක් කරි කරන්නේ. කාගේ හරි දෙයක් කියවලා තමයි එයා ඒ දේ අනිවාර්යෙන් කරන්නේ. නිකම් මොළුවට හැම කෙනෙක්ගේම ඉන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් කියවන්න පුරුදු වෙන්න ඕනේ. ඒක විශේෂ නම්බර් 1 ලක්ෂණය. පොසත් වෙන්න ඕන නම් දිනු වෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එකයි ඩිසිප්ලින් එක තියාගන්න. ඒ කියන්නේ හික්මීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දැන් සාමාන්‍යම අවුරුදු 10කින් හරි 20කින් හරි මේ තැනට 5කින් හරි එනවා කියලා හිතන් ඉන්නවා නම් දැන් අත හම්බෙන සල්ලි ඔක්කොම වියදම් කරලා ජොලි දාන්න එහෙම බෑ. තමම හික්මීම කැති කරගන්න ඕන. මම මේ කෙටි කාලීන යන තෘප්තිවල ඔක්කොම නැති කරගන්න අඩු කරගන්න. එතකොට ඔබ දීර්ඝ කාලීනව හරියනවා. මොකද ගොඩාක් දිනුත් මිනිස්සු අවුරුදු 5ක් විතර සාමාන්‍යයෙන් හරියට දැන් නුවර ගත්තොත් නුවර පෙරහැරක් ඔබ බලන්නේ. කොළඹ ගත්තොත් කොළඹ කිසිම දෙයකට ගිහිල්ලා නැහැ. අවුරුදු 5ක් විතර ඒ සැක්‍රිෆයිස් එක කරනවා. හැබැයි ඊට පස්සේ ඊළඟ අවුරුදු 20-30ම හරියට ගොඩනගා ගන්නවා. දැන් ડોක්ටර් කෙනෙක් ගත්තොත් මුල් අවුරුදු 5-6ම හරිම දුකක් විඳින්නේ. පෑ 24ම වැඩ. ඊට පස්සේ අවුට්ටෙද්දී කියන්නේ ඩිග ස්ටුඩන්ට් කෙනෙක් වෙලා අන්තිම ඉයර් එකෙන් අවුට්ටෙද්දී සමාජයේ තත්ත්වෙයි හොඳ සැලරි එකයි ඔක්කොමත් එක්ක එනවා එළියට. තමන්ම ඩිසිප්ලින් එක ඇති කරගන්න ඕනේ. මම මොකක්ද කරන්න යන්නේ? ඒකට කරන්න ඕන කැපකිරීම මොනවාද? හරි. ඊට පස්සේ තුන්වෙනි එක තමන් තමන්ටම වගකීමක් වෙන්න ඕන. ගෙන්ද මගේ ටාගට් එකක් තියෙනවා නම් මැණික් ව්‍යාපාරය පටන් ගන්න. හරි. මම මැණික් ව්‍යාපාර වෙනුවෙන් වැඩ කරන ඕන තරම් උදේ 8ට නැගිටිනවා නම් 8ට හැමදාම නැගිටිනවා. නැගිටලා ගිහලා පතල් වල ගිහලා බලනවා. ඊට පස්සේ මොනවාද අලුත් අප්ඩේට්ස් තියෙන්නේ කියලා අලුත් මැනික් මොනවද වර්ග මොනවද බ්‍රෑන්ඩින් ඊට පස්සේ කෝසස් මොනවද ඒවල් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක තමන් තමන්ට වගකීමක් කරගන්න. මම මේක මේ මැනික් බිස්නස් එක මැනික් දෙක තුනක් හරි විකුණලා තමයි ආයේ මං අනිවාර්යෙන් ඊළඟ ස්ටේජ් එකට යන්නේ කියලා ආයේ පසු විපරමකට එන්නේ නැහැ කියලා අන්න ඒ වගේ ගෝල් එකක් හිතේ තියාගන්න. ඒක තමන්ටම තමන් වගකීමක් වෙන්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි එක ඇවිල්ලා patient. ඒ කියන්නේ කාලයක් යනවා හැම දෙයකට. කොමත් එක දවසෙන් කොමත් ඔය බිලියනර්ස්ලා මිලියනර්ස්ලා ඉපදෙලා නැහැ. දැන් උගුල ගත්තොත් එහෙම ජැක් මා, බිල් ගේට්ස්ලා සහ ලංකාවේ ඉන්න සුපිරි ගණේ පෝසත්තු එක දවසෙන් ඔය පෝසත් වෙලා නැහැ. අවුරුදු 5-10ක
අනිවාරෙන් දීර්ග ගමනක් දැන් ගොඩක් කට්ටේ තැන්ඉන්න දැන් එතැන්නක අදනවා මේ මකර මල් පාත්තිය අල්පාති දවසෙන් හෙට වෙද්දි මල්ටික පීදිල ඔක්කුම හරිය කළ නෑ වෙන්න ගට අඩුමගානේ පොහොර දාලා ඒට පස්සේ වතුර දාලා ට සවස්ය කූමිනාශික දාලා කාලයක් කරන කාලයට ඉදිර දෙන්නුන් හැබැයි කාලය ඇතුල්ද අර වගේ වගකීම සුවන් තමන්ව මොටිවේට් කරගෙන අනිවාරෙන් යන්න හිට පස්සේ පස්සනී සෙල් මෝටිෆේෂන් ඇත්තෙන් ඒකෙන් හැමවිලේම දැන් කොහොමත් ව්‍යාපාර කරපුක්කරි කරගෙන යනකොට සහොඳ දෙයක් කරගෙන යනකොට අනිවාරයෙන් සෙට්ටයක් ඉන්නවා ඌක වැඩන්නේ ඌව කරලා වැඩන්නේ ඔහොමගෙන ඒ වුණාට තමන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ නැහැ කවුරු මොනවා කිව්වත් මම මේක දිගටම කරගෙන යනවා ඒ කියන්නේ සෙල්ෆ් මොටිවේෂන් එක ඒක කියන්නේ තමන් තමන් විසින්ම හදාගත්ත උනන්දුවක් එතකොට ඔයා එක උදේට නැගිටිනවා ආයි පාන්දර 4ට වුණත් නැගිටිනවා වැඩේ කරන්න ඕනේ ඉඳලා රෑ 2 සමහර කට්ටිය ඉන්නවා මම දන්න සමහර දයක් ඉගෙන ගන්න සමහරට පෑයයි බුදියන්නේ ඊට පස්සේ පෑයයි බුදිය ගත්තේ සාමාන්‍යයෙන් සතියක් දෙකක් යනකම් ඊට පස්සේ ඒක ඔළුවට දාගත්තට පස්සේ දැන් අවුලක් නැතුව ඉන්න දැන් කට්ටි එයා යටත වැඩ අන්න ඒ වගේ තත්වයකට යන්න පුළුවන් ඒකයි තමන් සෙල්ෆ් මොටිවේෂන් එක තියාගන්න ඊට පස්සේ 6 වෙනි කාරණේ follow the success people ඒ කියන්නේ ඔගොල්ලෝ හැම වෙලේම දිනු වෙච්ච කට්ටිය තමයි ෆලෝ කරන්න ඕන. ඒගොල්ලෝ තමයි අනුගමනය කරන්න. දැන් අපිට වඩා සාර්ථක වෙච්ච කට්ටිය නැත්නම් වගේ ඍණාත්මක අදහස් තියෙන කට්ටිය ඇත්තට මාස්ටර් කියලා වැඩන්නේ. දැන් ඒගොල්ලොත් එක්ක හිටියොත් ඒගොල්ලන්ගේ මට්ටමෙම ඉන්න වෙන්නේ. හැම වෙලේම ඔය කවුරු හරි මොටිවේට් කරන ඔය දිරිගන්න චරිතයක් තියාගන්න. දැන් සමහර කට්ටිය ඉන්නවා මම මෙන්න මෙයා තත්ත්වයට යනවා. තව සමහර දේවල් අත්තට මෙන්න බැරි වෙන්න පුළුවන් එයා ළඟකට හරියන්න පුළුවන් අන්න එහෙම තියෙනවා දැන් සමහර පොසිෂන් තියෙනවනේ සමහර රස්සාවලක් තියෙනවනේ දැන් ෆයිනෑන්ස් ඩිරෙක්ටර් දක්වන්න හිතන් ඉන්නවා කමන් එච්චර දක්වන්න බැරුණොත් ඇකවුන්ටන්ට් ගේ මගින් හැර නතර නැත්නම් බැංක් මැනේජර් දක්වන්න හිතන් ඉන්නවා නැත්නම් සීනියර් මැනේජර් දක්වන්න හිතන් ඉන්නවා නමුත් කමන් නැහැ එක්සිකියුටිව් ගෙන් හැර නතර වෙන්න පුළුවන් හොඳ දැක්මක් තියෙනවනේ ඒක හැම වෙලෙම වෙනිකවිලා focus on goals ඒ කියන්නේ තමන් දමවා කරේ ඔළුවේ තියෙනවනේ මම මෙතන යනවා කියලා ඒකෙන් තම උළු කර්මාන්තය පටන් ගන්නවා හරි මම උළු ලක්ෂයක් විකුණලා තමයි ඊළඟ මාස 4 පස්ස බලන්නේ ඒ වගේ හැම වෙලෙම ඒක ඔළුවේ තියාගන්න අනිවාර්යෙන් ඒක තමයි focus on goals ඒක ඔළුවේ හැම වෙලෙම තියෙනවා වෙන කිසි දෙයක් නැහැ ඒ කියන්නේ දැන් අර ලක්ෂයක් විකුණනවා පොම් පොඩ්ඩක් දවසක් යනකොට බෑ වගේ ඉඳලා ඒක අතහැරලා දාලා සිමෙන්ති කර්මාන්තයකට වොන් යන එහෙම නෙමෙයි දැන් සමහර නැත්තම් උළු ලක්ෂයක් විකුණ ගන්න බැරි වෙයි මේ 10,000කින් වගේ ෂේප් කරලා දාන්න එහෙම කියලා ඉතින් එහෙම නෙමෙයි අර ටාගට් එක ඔළුවේ තියෙන්න ඕනේ දිගටම ඔය ගොඩක් පෝසත් වෙච්ච කට්ටිය ගොඩක් ඔක්කොම දියුණු වෙච්ච කට්ටිය අනිවාර්යෙන් මේවා තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඊට පස්සේ 9 වෙනි එක ඇවිල්ලා තම තමන්ගේ මුදල් පරිහරණය කිරීම පිළිබඳව තමන් වගකීම වෙන්න ඕනේ. ඔය ගැන මම ওই වීඩියෝස් තියෙන ඕගොල්ලෝ බලන්න කියලා මේක මම වැඩි දුර කියන්න යන්නේ. ඒ කියන්නේ ඕන දෙයට වියදම් කරලා අනවශ්‍ය දේවල් කපා හැරන සහ තව තොරතුරු දෙන ඒවා අනිවාර්යෙන් කලින් වීඩියෝ වල මගේ ඇති අනිවාර්යයෙන් ඕගොල්ලෝ බලන්න. ඊට පස්සේ 10 වෙනි එක ඇවිල්ලා අනිවාර්යෙන් ළඟා කරගන්න ඕනේ තමන්ගේ වටේ ඔක්කොලම ඇවිල්ලා හොඳ කට්ටිය. ඒ කියන්නේ දියුණුම වෙච්ච කට්ටිය නෙමෙයි ෆලෝ කරනවයි ඇසුරු කරනවයි කියන දෙක. දැන් ෆලෝ කරන්න පුළුවන් ඕනෙක දැන් සමහර කට්ටිය ඉන්නවා ලොකුවට දුප්පත් වෙලත් මේ පොසත් වෙලත් නැහැ. හැබැයි අපිට ෆලෝ කරන්න පුළුවන් එයාගේ දෙන ගුණාංග සහ එයා ඒ පොඩි තැනක් කර උඩට ගියා නම් ඒද ඒ වුණට ආශ්‍රය කරනවා කියන්නේ වෙන එක ආශ්‍රය කරද්දී සාමාන්‍යයෙන් එක එක කට්ටිය ආශ්‍රය කරන්න වෙනවා ඒ හැතින් ඔය ගුඩ් පීපල් හොඳ කට්ටිය විතරක්
තමන්ට මොටිවේෂන් නැද්දෙන තමන්ට උඩට යන්න පොඩි කික් එකක් දෙන කට්ටිය විතරක් අනිවාර්යෙන් ඇසුරු කරන්න වා අනිවාර්යෙන් හිතේ තියාගන්න. ඒගොල්ලොත් එක්ක විතර ගැවසෙන්න ඒ කාලේ වෙනකල් හරි. ඒ අවුරුද්ද හරි අවුරුදු දෙක හරි පහ හරි 10 හරි. මෙන්න මේ කරුණු 10 ඔයා දැන් ලියලා ඔයා ග්‍රේඩ් කරලා බලන්න මට මේකෙන් 100ට ඒ කියන්නේ මං කිව්වේ ඉතින් එක දෙන්න එන මේ ඔක්කොම අවුල් නම් පහක් දෙන්න හොඳම හොඳයි. දැන් ඔයා පොතක් හරි පොත් කියවනවා නම් හොඳටම ඔයා දෙන්න පහක්. පොත් එකක්වත් කියවන්නේ නැත එක දෙන්න. පොත් හතර පහක් කියවනවා නම් තුනක් දෙන්න. අන්න ඒ වගේ. පුළුවන් නම් ඒ ටික ඔයගොල්ලෝ යටින් කමෙන්ට් කරන් යන්න මම මෙච්චර මෙච්චර මෙහෙමයි කියලා මේ කවුරුන 10ට අදාළව ඉතින් ඕගොල්ලන්ට මේ දාගන්න පුළුවන් මං කොතනද ඉන්නේ තවට එක ඉස්සරහට යන්න පුළුවන්ද මට නැත්තම් මං ඉන්න තැන මිදිද නැත්තම් තව පස්සට යයිද අනිවාර්යෙන් මේව හොඳ ඇක්ටිවිටීස් කරන්න. හරි එහෙනම් නැවත වීඩියෝ එකකින් ඔබලා නැවත හමු. ඔබලාට ජය.